ඒක පොඩි මවුස් එකකට බාර දුන්නේ. හරි. අපේ තාත්තා දන්නේ නැහැ මොකෝ කියලා ළඟ ඉන්නේ මගේතර ඉන්නේ කවුද කියලා. ඒතර ඉන්නේ ගංජකාරයෙක්. හරි. ඉන්න සියලුම දෙනා මත්ද්‍රව්‍ය පානය කරනවා. ඒවන් ගන්නේ ගල් බමුණ ගන්නවා, LSD ගන්නවා, මරු ජුවාන ගන්නවා. නමුත් පුදුමයිද? හරි මගේ ජීවිතේට මම හිතනව දැක්කේ. බැටරිය ගනනල ටෝච් බැටරිය දිනවනේ. ටෝච් බැටරිය ගනනල බැටරිය ගනනල කරලා මැද දින කාබන් කූරක් ගන්නවා. කාබන් කූර අරගෙන උණුතුර එක දාලා සෝදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කළු ගලක් අරගෙන ඔක දෙහිය මුල් වලින් උරච්ච කරනවා. උරච්ච කරලා දිවේ ගාලා. ඔක තමයි ගල් බමුණයි කියන්නේ. හරිද? ඊළඟ තව එකක් තියෙනවා තාපසයයි කියලා. හරි. ඔය විදිහට নানা ප්‍රකාරේ ඒවා ඉනා ඒ මොකද කාලකන්ණී කියනවා කරගෙන. වදාපු බවක් පේන්න විදිය නෑ නිකන් මම හිතන්නේ අම්ම එළියේ ඉඳලාද ඔය. හරි ඉනා වෙන එකගේ අම්මා මම හිතන්නේ ගෙදර එළියේ ඉඳලා තියෙනවා. ඌට වදපු විදිය විනාශයක් වට නැහැ වට ඉඳලා විදියට. ඌ නම කාලකන්ණී තිරිසන් බල්ලෙක් ඉන්නවා. අවජාතක කාලකන්ණී. ඔබ ගෙදර ගිහිල්ලා හරියට බලාගනි. මේ ජාතකේ. කාලකන්ණී පරබල්ලෙක් ඉන්නවා. නැත්නම් ඌට මේ වගේ දෙයක් කියද hina යන විදියක් නැහැ. යවලන් ජාතකේ ඉඳ ඌට hina යන්නේ. ඌ හැමදාම ඕක කරනවා. මාත්‍ය ඔබ ස්ථීරව ළඟදිම අල්ල ගන්නවා. ඒක මතක තියාගන්න. ඔබ වැඩි නැටුවොත් ස්ථීරව අල්ලනවා. පරබල්ලා මතක තියාගි අල්ලනවා. මේ අවජාත කමටම අල්ලනවා. අදයි ඔබ අල්ලුවොත් ඔබ මතක තියාගන්න මං ටියුෂන් නවත්තන්න හරි පොඩ දෙන්න ඕන නම් ඔබ දෙනව මතක තියාගන්න. ඔබට මතක තියාගන්න පරබල්ලා බල්ලා ගත්තොත් ඔබට දෙන්න ඕන දඬුවම ස්ථීරව දෙන උතරම තියනවා. ඒක මතක තියාගන්න. ඔබ ගෙදර ගිහිල්ලා අම්මගෙන් අහප මං කිව්වේ. හරි එච්චරද බල වගේ උන්ට හොඳින් කියලා හරියන්නේ නැහැ බං. බල වගේ අවලං කවලං අවලං ඔබ ඔබ අවලං ඒ වගේ ඔබ කවලං ඒක මතක තියාගන්න. ඔබ අවලං ඒ වගේම පරබල්ලතෝ මතක තියාගිය උඹත් අවලං උඹේ අම්මත් අවලං උඹේ අපෝච්චි අවලං උඹේ අම්මා අපෝච්චි දෙන්නම කවලං අවලං මතක තියාගිය එක ඉනාවෙච්ච පරබල්ල මතක තියාගන්න එක බොල වගේ උන් මේ සමාජයක පිරිමිකමටත් අගෞරවයක් බක් බොල වගේ උන් මේ සමාජෙ පිරිමිකමටත් බොල වගේ තිරිසම් බල්ලෝ අවලං බොල වගේ තිරිසන්ලු මේ පිරිමි සමාජෙට කැතයි බම් බොල බොලාට අඳවන්න ඕන ස්කර්ට් එකේ බ්ලවුස් එකේ කොට පරමල්ලා වදක තියාගිය උඹේ අපෝච්චිට අඳවන්න ඕන මොකද උඹේ අපෝච්චිත් ඔය වගේම නිවටේ උඹේ අපෝච්චිත් ඔය වගේම නිවට බල්ලේ නැත්තම් කවදාවත් බොට ඔය වගේ තිරිසන් ගතිගුණ පිටින්න බෑ මතක තියාගිය පරය ඔබ වැඩි දඟලුවොත් ස්ථීරව මම බල්ලන මට හොඳට පෙළි ටික මතකයි මට දැන් අල්ලගන්නෑ මෙන්න මේ වේලියෙන් එහා හරි පාර වල්ලා ඉන්න වේලිය මම මට නෝට් වෙනවා දැන් නෝට් මේ අයිස් එක පුංචියගේ කාල නමුත් මම පැය පාක් හරි වැය කරනවා ඔබ තව එක තව කුඹියෝය වලත්ත පාදක තීරිතන් උඹේ කවලන් අවලන් hinaව දැම්මොත් මතක තියාගේ පාර වල්ලා මට හරිගමන් ජාතකයක් නැහැ මට හරිගමන් ඔබට බගීල බලාපක් ගෙදර ගිහින්. ඔබට හරි එකක් හොයාගන්න බෑ. ඔබට ඕ පොසිටිව් නෙගටිව් ඒ බී ඔක්කොම ඇති කොට මට හිතෙන විදියට. බාහිරවන් ජාතකයක් තියලා කාලා කන්නේ නෙවෙයි. බල වගේ උන් ජීවිත විභාග පාස් වෙන්නේ නෑ බා. බල වගේ උන් කවදව දවසට මහා උළු ගෙදර නවතින්නේ. බලට කවදව දවස කාණ්ඩුවේ බොඩිමින් කන්න වෙන. මතක තියාගන්න මේ පරබල්ල. බොට කවදවෝ දවස කාණ්ඩුවේ බොඩිද කන්න වෙන. බල ඒ වගේ පිරිමි සංහතියටම නවනින්දා කරන බල වගේ කාලකන්නේ පිරිමි මේ වගේ රටක උපදින්නේ ඒ රටේ බවට බල අම්මයි අප්පච්චි දෙන්නම ආනන්තරිය පාප කර්ම කරපු ඒවා. ඒ හිඳ තමයි ඔබ වගේ ගොන් තඩියෙක් ඉපදිලා තියෙන්නේ. හරිද? මතක තියාගන්න. බල ඔබ වගේ ඔබ වගේ කිරිමැටි ගොන් තඩියෙක් ඉපදිලා තියෙන්නේ. ඒ උන් දෙන්නත් ඒ වගේම තඩි ගොන් ඈම්බියකි නාම්බෙකි වෙන්න ඕන. ගිහිල්ලා බලාපන් ගෙදර ගිහිල්ලා හොඳට පොත පෙරලා බලාපන් අප්පච්චි කවුද කියලා හරිද ඔල අප්පච්චි ඩෙසර්ට් එකට තරකොල ගන්න වැඩි හරි ද අප්පච්චි කන්නේ උණක්කු වෙන්න ඕන
මේ අපෝච්චි කවදාවත් බත් බාලු මිරි කන බත් මේ මේ මහ පොළොවේ දෙන දේන දේවල් කන අපෝච්චි කෙනෙක් වෙන විදියක් නැහැ. කනකොල කන එකෙක් වෙන්න ඕන. ස්ථීරව. මේ අපෝච්චිට බැරි නම් බැරුව ඇද්දී උඹ ගන්න විතරයි. ගිහිල්ලා බලාපන් අද ඒකක් පුළුවන්ද කියලා. ඇදිනේ ඔබට නේ? මගේ ගුරුවරේ කවදා හරි මට ඕන කිව්වනම් මම ඒකට එරෙහි වෙනවා. උඹ වගේ නිවට පිරිමියෙක් විතර මං ඉන්නේ නැහැ. උඹ වගේ මේ වගේ දේවල් තැනක ගිහිල්ලා අහන විතර වැඩ කටයුතු කරන්නේ නැහැ බං. මතක තියාගියේ. ඒකයි පිරිමි කම. තොට කලිසමක් හැදලා නම් උතර ඉන්න ඔබට ඉන්නේ නැහැ කිදද? මෙච්චර දේවල් දුකේ අම්මට අපොජිරයි ගියද්දි. ඒ ඉන්න බැරි උඹේ තිරිසන් කම ඉඳ. උඹේ තියෙන නොංජල් කම ඉඳ මතක තියාගියේ. ඔබට පිරිමි කමක් නැති ඉඳ. උඹත් බලාපන් ගෙදර ගිහිල්ලා ඔබ පිරිමියෙක්ද කියලා. අද අද ගෑනුත් මතක තියාගිය ඔයිට වැඩිය කෙලින් ඉන්නේ. උඹ වගේ ඉන්න පිරි ජය කාන්තාවත් අද ඊට වඩා ශක්තියක් ඇතුව ඉන්න ඔබ. උඹල වගේ නෝන්ජල් පිරිමි. හරිද? පිරිමි සංහතියට අවනම්බුවක් බා. මතක තියාගිය. හරි. නැති. ඇතිනේ මහත්තයා ඔබට. බායි හිනාවියක් බලන්න. මේ දත් ඇඳ ගලවලා බඩට දෙන්නේ නැද්ද බලන්න මං. එදාට ඔබට බලාගන්න යයි මං කවුද කියලා. හොඳ භාෂාවක් තියෙනවා එකෙල්ලෝට කියනත් අපට මං කියනවා කියන්න ඕනේ. උඹ හිතාගිය මං කිව්වයි කියලා. උඹල වගේ උන්ට කියන්න ඕන නම මොකද්ද දන්නවනේ උඹ? එතන හැම කොල්ලෙක්ම දන්න ඔය වගේ උන්ට කියන්න නම මොකද්ද කියලා. හිතාගිය යන්න එක කිව්වයි කියලා. වෙනතකට තියෙන නොකියක විතරයි. මතර කෙල්ලෝ ටික නැත්තම් පොට මං කියලා දෙනවා කියන්න ඕන නියම නියම සිංහලෙන් පොට මං කියලා දෙනවා. නම මේ පුංචියා ඉන්න හින්දා මට උඹට ඒ වචන ටික ආමන්ත්‍රණය කරන්න බැහැ. ඒක මතක තියාගන්න. නමුත් උඹට කිව්වයි කියලා මතක තියාගන්න ඒ උනාට. නොකියුවට මතක තියාගිය මහත්තයා කිව්වයි කියලා. නමුත් උඹේ ඔය කාලිස බඩක් නැහැ බං. ඔක ගරල දාලා ඇඳගේ ස්කර්ට් එකක්. හරි. බත යනකොට අරන් ඵලයන් ස්කර්ට් එකේ බ්ලවුස් එකේ. කාලා කන්නේ තිරිසනා. අවුරුදු 20 ගානක් කරා මෙහෙම මේ කාලකන්නි ගොම් වස්සෙක් දැකලා නැහැ.